කෘෂිකාර්මාන්තය ගැන කතා කරනකොට හාමුදුරනේ ඔබ වහන්සේ නිරන්තරයෙන් කියන දේශීය නිෂ්පාදන අපි ගොඩනැගිය යුතුයි මේකට ජාත්‍යන්තර වෙළඳපොළක් තියෙනවා කියන කාරණේ මම දාවා අපේත් ඇස් උඩ ගියා මේ දේවල් මෙහෙම කරන්න පුළුවන්ද කියලා කියන කාරණේ ඒකයි මම කියන්නේ ඇවිල්ලා බලන්න ගෙදර ඉඳලා ඉන්න තැන ඉඳලා විවේචනය කරන්න ඒ අපේ ජාතියේ විදිය තමයි දකින් නැති පේන්නේ නැති උඩ බයින වැඩියෙන් අපේ උන් බයින ඉරටයි හඳටයි ඒ කවදාකවත් යන්නත් බෑ අල්ලන්නත් බෑ මේකම කරන්න ඕනේ ඉස්සෙල්ලා අපි උමන්දාවට එලා මොනවද අපි කළා තියෙන්නේ මොනවද අපි ගොඩ නගලා තියෙන්නේ මොනවද අපි ජාතියේ අපි කියන බණ නොතේරෙන්න පුළුවන් නමුත් අපි හදන ජෑම් එක නොතේරෙන්න බෑනේ බණයි ජෑම් එකයි අතර ලොකු ගැප් එකක් තියෙනවානේ බණ තේරුම් ගන්න ලොකු ධාරිතාවක් අවශ්‍යයි ජීවිත අත්දැකීම් අවශ්‍යයි ජෑම් එක කිසිම විභාගයක් ෆේල් වෙච්ච කෙනෙකුට උගන්වන්න පුළුවන් ඒ ජෑම් එක හැමෝටම රහයිනේ විභාග පාස් වෙච්ච කට්ටියටත් රහයි බණ දන්න කට්ටියටත් රහයි බණ දන්නේ නැති කට්ටියටත් රහයි මං කියන්නේ මෙතන ආධ්‍යාත්මී වැඩ පිළිල නොතේරුණාට කමන්නේ භෞතික වැඩ පිළිල තේරුම් ගන්න උත්සාහ කරා. කුෂි කර්මාන්තේ මේ ප්‍රශ්නේ ගැන කතා කරද්දී හම්තුරනේ අපි නිරන්තරයෙන් වාර්තා කරපු දෙයක් තමයි මේ කුෂි කර්මාන්තේ කර තිබෙන කොවි මාෆියාව. නැත්නම් අතරමැදියන්ගේ තිබෙන ගොවියන්ගේ මාෆියාව. අපි හම්තුරෝ දැන් නිෂ්පාදන කාර්යතාවයෙන් ඉන්නේ සිටිනවානේ. ඔව්. මේ දේවල් ගැටෙන්නේ නැද්ද කොහොමද මේ දේ? ඒකට අපි ක්‍රමවේද හදලා තියෙනවා. මම ගොවියට කියන්නේ මේ අතරමැදියට අහු වෙන්න එපා කියලා. ඇත්තරම අපිට රාජ්‍ය බලයක් තියෙනවා මම මේක දන්නවා හදන විදිහ අවුරුදු දෙකෙන් තුනේ මෙතන අපි කරන්න ඕන අතරමැදිය අයින් කරන්න ඕන දැන් ඕස්ට්‍රේලියාවේ ගියහම සිඩ්නි මාකට් එකේ හෝල්සේල් මාකට් එක එළවලු මාකට් එක ඔක්කොම කරන්නේ ගොවියෝ ගොවියම වගා කරලා ගොවියම ඔක්කොම එළවලු කපලා ලොරියට පටවගෙන ලොරි පිටින් ගෙනල්ලා ගොවියෝ බානවා වෙළෙන්ද ඇවිල්ලා අවශ්‍යයි ඇවිල්ලා අරන් යනවා එතකොට ආදායම එන්නේ කාටද ගොවියට දැන් මෙහෙ මොකද්ද වෙන්නේ ගොවියා කා අන යන කාම මහන්සියලා 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 ආවයින් පස්සේ අර අතරමැදි අඩු ගානකට මිලදී ගන්න. ගොවිය සදාකාලික දුප්පත්. මෙතන අපේ සිස්ටම් එක අපි මෙහෙ කරන දේවල් අපේ කෘෂි කර්මාන්තේ හාල් වී අරව මේවා පොල් එකක්වත් අපි විකුණන්නේ නැහැ. ඒ වෙන් අපි නිෂ්පාදන හදනවා. බටර් හදනවා, ජෑම් හදනවා, ඉන්දියාප්ප පිටි හදනවා, නොයෙකුත් දේවල් හදනවා. ඒ නිෂ්පාදනය අපි කැමති කට්ටියට ගන්න කියනවා. මේ ක්‍රමේ හොඳ නැද්ද? මම කියන්නේ දැන් අපි මේ අවුරුදු හතක් ඇතුළත මෙහෙම ක්‍රමයක් ගොඩනැගුවා මේ රට අවුරුදු 70ක් පාලනය කරපු උන් කලේ මොකද්ද කො මෙතඩ්ස් කො සිස්ටම් දැන් මේ අපි හැම එකම බණිදිත් බයිනේ උන්ට පාගල පැත්තකට විසි කරලා දාලා අපට ඕන දේ අපි කළා නම් ඇයි දේශපාලනය නොකළේ දැන් මම දේශපාලනය කරන්න ඕනද මං කළා මේ හොඳට යන වැඩ පිළිවෙල විනාශ කරන්න ඕනද නැහැ මගේ යුතුකම තමයි මේ සමස්තය එකතු කරගෙන උතුර දකුණ නැගෙනහිර බටහිර මේ සමස්තය එකතු කරගෙන සමස්ත දේශපාලන ප්‍රවාහය එකතු කරගෙන රජය එකතු කරගෙන අපි කවදාකවත් විරුද්ධ නැහැ නේ කාටවත් විරුද්ධ වෙන්න අවශ්‍ය නැහැ මම එකතු කරගෙන හොඳ සිස්ටම් එකක් මේ රටට හදන එක මං කියන්නේ ඒකයි වෙන්නේ හම්දුරනේ උමන්දාව ගෙනාවු මේ කන්සෙප්ට් එක අපේ වචනයෙන් කිව්වොත් මේ කන්සෙප්ට් එක උමන්දා කන්සෙප්ට් එක කුෂි කර්මාන්තයත් එක්ක බිම් මට්ටමට ගෙන යන්නට මොකද්ද වැඩපිළිවෙල මොක දැන් අපි අපිට අවශ්‍ය දැන් අපි උමන්දාව ස්වයං පෝෂිතයි සස්තුරිකයි මේක අපට කන්න බොන්න අවශ්‍ය දේවල් අනික දැන් ලෝකේ ලංකාවේ ලොකුම ප්‍රශ්නේ පොල්තර ප්‍රශ්නේ උත්තර නැහැ නේ කාටවත් අපිට උත්තර දෙන්න පළවෙනි උත්තරේ තමයි අපේ පැරණි ක්‍රමය පාවිච්චි කිරීම එදා පොල් ගාලා එදා හිඳලා ඉවර කරනවා එතකොට ඇෆලටොක්සින් නැහැ. දෙවේක අපිට ගෘහ මට්ටමින් කරන්න පුළුවන්. දැන් මේ වගේ විශාල ආයතනට ඒක බෑ. මේ වගේ අපි කරන්නේ ජාත්‍යන්තර මට්ටමේ ලංකාවේ වගේ පොල් තෙල් හිඳින විස නැති පොල් තෙල් තියෙන තැන් තියෙනවා. අපි ඒවෙන් ගෙන්න ගන්න. ඇයි අපි උත්තර හොයන්නේ නැත්තේ? විස පොල් තෙල් කකා, විස එළවලු පළතුරු කකා, විස පලා කකා ජාතියෙන් පස් දිනකුගේ එක්කෙනෙකුට පිළිකා. ඉතින් අපි කොහෙටද යන්නේ? මම හිතන්නේ ලංකාවේම විස කන්නේ නැති අපි විතරයි. මෙහෙම කෑම විස නැහැ. පලාකොලයක්වත් එළියෙන් ගේන්න දෙන්නේ නැහැ. මොකද එළියෙන් ගෙනාවොත් යූරියා ගහලා, බෝර ගහලා, බෙහෙත් ගහලා, බෙහෙත් පිටින් කපලා මිටි බඳලා එවන්නේ. දැන් අර අපි පලා හිටවල තියෙන දකින් නැති ගොම දාලා හැදෙන විදිය මෙච්චර මේ කාස්ට් එක අවුවෙත් හොඳට හැදිලා. ඉතින් අපේ මිනිස්සු කම්මැලි. කම්මැලි හරක් කරන්නේ මොකද මට බයින. මට බැන්නේ කියලා පස්සේ ඉස්ස දෙන්නේ නැහැ. මට කොච්චර බැන්නත් හොඳ කිව්වත් අපි හොඳට කාලා බීලා මේ වැවෙන දේවල් වලින් අපි ඉන්නව එන අයටත් ඒ විදිහටම සලකනවා. හැමෝටම නිකන් දෙන්න බෑ එහෙම දුන්නොත් මේ ආයතනේ සතියෙන් දඩස් ගාලා වැටෙනවා. එහෙම දෙන්න උමනාව තියෙන කවුරුරි ඉන්නවා නම් මට කතා කළා නම් මම බිල දෙන්නම් මාසිකව. ඒකනේ වෙන්න ඕන. ඉතින් මම හිතන්නේ කොහොම හරි අපි උත්සාහ කළා මේ මිනිස්සුන්ගේ ඔළුවට බලෙන් මේ සිස්ටම් එක පටවන්න ඕන. මොකද මුන් කම්මැලි. මුන් කම්මැලි නිසා මුන් ආයෙ කියන්නේ කොහෙන් හරි IMF එකකින් හරි කොහෙන් හරි ණයක් අරගෙන අපිට දීපිය කියලා. ණය ඉල්ල තමයි උද්ඝෝෂණ කරන්නේ. උද්ඝෝෂණ තහනම් කළා ණය දෙන්නේ නැතුව
විම්මට්ටමට අපි ගේන්න ඕනේ. ඒකට තමයි අපි පෙළුවේ උමන්දාව ගමට ගෙනියනවා. ගමේ දක්ෂකම් තියන අයට යම් යම් සහන ලබා දෙන උදව් අපිට පුළුවන් උදව් කරනවා. අපිට මේකට හැමෝම උදව් කරනවා. හැම එකම විවේචනය කරලා උදව් කරන්නේ නැහැ. හැම එකම බියන අරක කියනවා මේක කියනවා උදව්කෝ. දැන් මෙච්චර සිස්ටම් එකක් කොහොමද දුවන්නේ තනි මිනිහෙක්? පැහැදිලිනේ. එතකොට අපේ ඊළඟ එක තමයි ওই කාර්යය. දැන් අපි ගමක් තෝරගෙන ඉන්නවා තෙලිජ්ජවිල. අපි එක ගමක් ඉස්සෙල්ලා හදනවා. ඒකේ අපි හරක්, ඊට පස්සේ ගම් කුකුළු, ඊට පස්සේ නිෂ්පාදන වලට ඩ්‍රයර්ස් වේලන්න අවශ්‍යව, ජෑම් හදන අවශ්‍යයට දැනුම, මේ ඔක්කොමත් එක්ක අපි මේ ගම් වලට ගිහිලා ග්‍රාමීය මට්ටමින් උමන්දාව පටන් ගන්නවා. මං හිතන්නේ මේ වෙලේ රජය අපට සහයෝගය දෙන්න ඕන. ඒ රහයෝගය සහයෝගය නැතුව කරන්න අමාරුයි. සහයෝගය දුන්නොත් අපට තවත් මේක හොඳට කරන්න පුළුවන්. කිසි කෙනෙකුගෙන් ඉල්ලන්නේ නැතුව, කිසිම ලෝක රටකින් අයක් ඉල්ලන්නේ නැතුව අපේ තියෙන දේවල් එහෙට මෙහෙට කළා. ඒ දේවල් වලින් අර වැටිච්ච බලාපොරොත්තුවක් නැතුව ඉන්න මිනිස්සුන්ගේ ජීවිතයට බලාපොරොත්තුවක් දීලා, කෑම නැතුව ඉන්න මිනිස්සුන්ගේට අවශ්‍ය කරන කෑම ටික හදලා දුන්නා නම් ගමින් ගම පොඩ පොඩ 100%ක් නැත්නම් 140%ක් ස්වයං පෝෂිත කරා නම් ප්‍රශ්න ඉවරයි. අපි හැමදෙරම මේ වන විට රජයත් සමග මේ සම්බන්ධයෙන් කතා මම දැන් කතා කළා. මම දැන් ලබන සතියේ අපේ ජනාධිපතිතුමත් එක්ක අද හැමෝත් එක්කම අපට සාකච්ඡාවක් අවශ්‍යයි. ඇත්තටම අපිට පිරිස ඉන්නවා. දැන් මාත් එක්ක විශ්වවිද්‍යාලෙ හිටපු අය ස්කෝල් ඉගෙන ගත්ත විශාල පිරිසක් දහස් ගාණක් ඉන්නවා. ඒ හැමෝම දැන් අවුරුදු 50ට ලං වෙච්ච අය. එතකොට ඒ හැමෝම කැමති ස්වේච්ඡාවෙන් මේ වගේ වට එකතු වෙලා මේ රට වෙනුවෙන් ඉගෙන ගත්ත, අපි ඉගෙන ගත්ත, බෙහෙත් ගත්ත, හැමෝම කළානේ. ඉතින් යමක් කරන්න. ඉතින් අපි ඔක්කොමත් එකතු කරගෙන අයි අපිට බැරි. ඇයි අපි හැමදේම නිකන් ඉල්ලන්නේ? ඇයි අපි පිනට කන්න බලන්නේ? ඇයි වැඩක් කරන්න කම්මැලි? මෙන්න මේකට අපි උත්තරයක් අවශ්‍යයි. අපි ඒක ඉස්සරහට කරනවා. ගමින් ගමට එහෙනම් උමන්දාව අපිට දැක බලන්න. ගමින් ගමට හැම තැනකම උමන්දාවක් වෙන්න ඕන. ඒකනේ දැන් ඔයගොල්ලෝ අද උදේ ඉඳලා මෙතන හිටිය දැක්කනේ මෙතන වැඩපිළිවෙල. පිළිවෙල විනයගරුක බව. මෙතන සිස්ටම්. දැන් මෙතන අපේ ආර්ථික මොඩල් එකක් තියෙනවා. දැන් අපේ මේ එක එක ডিপার্টমেন্টස් එක වෙන වෙනම රන් වෙන්නේ. මේවා මම මුකුත් සම්බන්ධ නැහැ. මම මේක එන සල්ලි ගන්නෙත් නැහැ. සමහරට දෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කරා මේව කරගන්න. කියන සතියේ වියදම, ඒ සතියේ ආදායම වියදම මේගොල්ලෝ කොහොම හරි බැලන්ස් කරගන්න ඕන. මේ සිස්ටම් එක එහෙම දුවන්නේ. මේ සිස්ටම් එකෙන් ලාභත් නැහැ පාඩුත් නැහැ. يعني පටන් ගත්ත එක්කෙනා එදා වගේම බලන් ඉන්නවා. එච්චර සිස්ටම්, මහා සිස්ටම් එකක් දුවනවා. ඒ ඇතිනේ. මේක ඕන. අපේ මහානායක ස්වාමින් වහන්සේලාගේ කොහොමද? ඇත්තටම මම හිතන්නේ අපට විශාලම සහයෝගය දෙන්නේ මල්වතු මහා විහාරයෙන්. මං ගිය සතියේදී මහානායක හඳුරු හම්බෙන්න. උන්වහන්සේ කිව්වේ එන හැමෝටම අපි උමන්දාව ගැන කියනවා. කියලා අපි කියනවා එතෙන්ට යන්න. දැන් පහුගිය දස කුසිකර්ම මාත්‍යංශයෙන් ගිහිලා කියලා තිබුණා මේ රටේ කුසිකර්මයේ නැගිටවන්න පන්සල් වලින් උදව් අවශ්‍යයි කියලා. එතකොට මහානායක හරු ඒ වෙලාවට උඹලු ඕකට මෙහෙන්න ඕනේ නැහැ. ඕකට උමන්දාවට යන්න. ගිහිල්ලා එහෙත් එක කතා කරා. ඇත්තටම අපි ඔක්කොම එකතු වෙලා විහාරස්ථාන මට්ටමින් පල්ලි පාස් මට්ටමින් මං කියන්නේ ඉදිරි දසවසර ඇතුළත අපි ආර්ථික විප්ලවයකට යා යුතුයි. නැත්තම් අපි අන්ත දරිද්‍රතාවයට පත් වෙච්ච අර අප්‍රිකාය වගේ බඩ ලොකු වෙච්ච ළමයි ඉන්න මේ මන්ද පෝෂණයෙන් බරිත වෙච්ච ජනතාවක් වෙනවා. එතකොට ඒ ජනතාවට ආගම්, සිරිත් විරිත්, හැදිච්චකම්, මනුස්සකම් අදාළ නැහැ. මේක වෙන්න දෙන්න බෑ මේ රටට. මේක අපි වෙනස් කරන්න නම් හැමෝම එකතු වෙලා කටයුතු කළ යුතුයි. ඉතින් ඒකට මල්වත්තේ මහානායක හාරවන්ගේ සම්පූර්ණ සහයෝගය තියෙනවා.